අයිබෝවන් අද 2019 අයිබෝවන් සුබ උදෑසනක් අද 2020 වර්ෂයේ ජනවාරි මාස 3 වැනි සිකුරාදා දවසේ දිනදා වුණු මේ අලුත් දවස අලුත් ආරම්භය ඔබගේ සිතුම් පැතුම් සියල්ලක්ම ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙන දවසක් වේවායි කියන ප්‍රාර්ථනාව එක් කරන ගමන් සුදානම් අරුණ පුවත්පත වෙතට අවධානය යොමු කරන්නට පුවත් හිමිදිරියෙන් ප්‍රථමයෙන් අපි අවධානය යොමු කරමු මේ පුවත වෙතට නව සැසියට අද පාර්ලිමේන්තුවට එන ජනපතිට ආචාර වෙඩිමුර නැහැ කියලා මෙසේ වාර්තා කර තිබෙනවා. නව පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමට පැමිණෙන ජනාධිපතිවරයා වෙනුවෙන් සූදානම් කර තිබූ ත්‍රිවිධ හමුදා උත්තමාචාර්ය සහ ආචාර වෙඩිමුර 21 සිදු කිරීම අවලංගු කර ඇත කියලා අද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර තිබෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේ සාම්ප්‍රදායිකානුකූලව සිදු කිරීමට නියමිතව තිබූ එම කටයුතු මේ විදිහට අවසන් කිරීමට සහ එය තහනම් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. එය ඉවත් කර ගැනීමට පියවර ගැනීමත් සමග ජනාධිපතිවරයාගේ එම තීරණයත් සමගින් එම කටයුතු සිදු නොවන අතර ඉතාමත් චාම් අන්දමින් අද දවසේ උත්සව කටයුතු සිදු කිරීමට නියමිත බවට තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. එන අනතුරුව පසුගිය රජ ඉදිරිපත් ප්‍රතිත්‍රස්ත පනත අහෝසේ කියලා වාර්තාවක් උදේජීව ඒකනායක ගෙනෙනවා. මේ වාර්තාව පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රතිත්‍රස්ත පනත කෙටුම්පත අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලයේදී මෙසේ මෙම තීරණය ගෙන ඇති බවට තමයි අරුණ පුවත්පත සඳහන් කරන්නේ. වියදම් අඩු කරන්න රාජ්‍ය ආයතන එකතු කරයි කියලා තවත් වාර්තාවක් උදේජීව ඒකනායකගේ සමස්ත රාජ්‍ය ආයතන 300න් රාජ්‍ය ආයතන 500ක් ඒකාබද්ධ කිරීමට එම ආයතන සඳහා සුදුසන් තොරපත් කර ගැනීමේ සය පුද්ගල කමිටුව ජනාධිපති කාර්යාලයට යෝජනා කර තිබේ කියලා මෙසේ අරුණ පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර තිබෙනවා. එවැගේම රනිල් සජිත්ගෙන් ඇත් වෙයි කියලා තවත් පුවතක් මෙසේ සඳහන් කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඇත් වී සිටින බවට මෙසේ සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ නව පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමට නියමිතයි අද දවසේ. ඉතින් අද දවසේ පාර්ලිමේන්තුවේ ආසන වෙන් කිරීම සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතාට පනවා තිබුණු ආසන තරමක් දුරින් තිබෙන බවට තමයි මෙසේ අරුණ පුවත්පත වාර්තා කරන්නේ. අරුණ පුවත්පතේ ප්‍රධාන තොරතුරු ඉන්න අනතුරු අපි සූදානම් අද දවසේ පළවී තිබෙන දිනමින පුවත්පත වෙතට අවධානය යොමු කරන්නට ජනතාවට දුන් බදු සහන කාටවත් සාක්වේ දාගන්න බැහැ. දේශීය ආදායම් කොමසාරිස් කියලා වාර්තාවක් ජයසිරි මුණසිංහ ගෙනෙනවා. වැට් බදුව අඩු කිරීම ඇතුළු රජය පිරිනැබූ බදු සහන ප්‍රතිලාභ නිසි ආකාරව ජනතාවට ලබා දෙන අයගෙන් නියමිත බදු අය කිරීම තම දෙපාර්තමේන්තුව කටයුතු කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් නදුන් ගුරුගේ මහතා ප්‍රකාශ කළේය කියලා මෙසේ දිනමින පුවත්පත වාර්තා කර තිබෙනවා. 8 වැනි පාර්ලිමේන්තුවේ 30 වැනි සභාභාරය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනපති අතින් මැති සභයට කියලා වාර්තා වෙනවා. 8 වැනි පාර්ලිමේන්තුවේ 30 වැනි සභාභාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10ට ආරම්භ කිරීමට නියමිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71-90 පාර්ලිමේන්තුවේ වාරාසනය කිරීමට ජනාධිපතිවරයාට බලය හිමිවන අතර ඒ අනුව පසුගිය දෙසැම්බර් මස 2 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තු වාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය කියලා සඳහන් වෙනවා. ඒ අනුව අද දින නැවත පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව පුවත් අද ප්‍රධාන තොරතුරු විදියට වාර්තා කරද්දී ජනපතිට අගමැතිට මෝදිගෙන් නව වසරට සුබ පැතුම් කියලා තවත් වාර්තාවක්. උදා වූ 2020 වසර අභිලාෂයෙන් ඉටු කරගත හැකි ජයග්‍රහී වසරක් ප්‍රාර්ථනා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකථන ඇමතුමක් ලබා දී මෙසේ මේ විදියට සුබ පැතුම් එක් කර තිබෙන බවට වාර්තා වනවා. ජනපතිගේ ආරක්ෂක වැඩපිළිවෙලට උපරිම සහාය දෙනවා වැඩ බලන ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී කියයි කියලා වාර්තාවක් විජයානි එදිරිසිංහ ගෙනෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ත්‍රිවිධ හමුදා සහ සෙසු ආරක්ෂකාංශ එකට එකතු කර දියත් කිරීමට යන අලුත්ම ආරක්ෂක වැඩපිළිවෙලට
උදව් කරන රටේ ආරක්ෂාවත් මහජන ආරක්ෂාවත් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට කටයුතු කරන බව වැඩබලන ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශබේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා කියලා වාර්තා වෙද්දී MCC ගිවිසුමට රජය විරෝධය එසේමයි රජය අවධාරණය කරයි කියලා තවත් පුවතක් මහින්ද අලුත්ගෙදර ගෙනෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ මිලේනියම් චැලෙන්ජස් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් පවතින විරෝධතාවේ කිසිම වෙනසක් නැතැයි රජය අවධාරණය කරයි. කෙසේ වුවද මේ ගිවිසුම සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් විසින් සිව්පුද්ගල කමිටුවක් පත්කර තිබේ කියලා වාර්තාවේදී සභානායක දිනේෂ් ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් කියලත් වාර්තාවක් මහින්ද අලුත්ගෙදරගේ පාර්ලිමේන්තුවේ සභානායකවරයා වශයෙන් ඇමති දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කිරීමට ආණ්ඩුපක්ෂයේ නායකත්වයේ තීරණය කර තිබේ කියලා අද දින මින පුවත්පත වාර්තා කරනවා. මිළඟට අපි අවධානය යොමු කරමු මව්බිම පුවත්පත වෙතට. එක්නැලිගොඩ අතුරුදාන් කළේ චම්පික අජිත් ප්‍රසන්න CCCD-යට පැය 3ක ප්‍රකාශයක් දෙයි කියලා වාර්තාවක් හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතා විසින් මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදාන් කළ බවට තමයි මෙසේ අජිත් ප්‍රසන්න මහතා විසින් CCD-යට ප්‍රකාශයක් ලබා දී තිබෙන බවට සඳහන් වනවා. පාර්ලිමේන්තුව සම්ප්‍රදාය ඉතිහාසය වෙනස් කරයි අද රාජාසන කතාව චාම් උත්සවයක්. ජනපති දජය එසවීම සහ ජයමංගල ගාථා පමණයි අද දවසේ උත්සවයේ විශේෂ කටයුතු වශයෙන් සිදු වෙන්නේ. ඉතින් පාර්ලිමේන්තු ඉතිහාසය පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනස් කරමින් මෙසේ ජනාධිපතිවරයා ඉතාම චාම් අන්දමින් සිය රාජාසන කතාව සිදු කිරීමට නියමිත බවට තමයි මව්බිම පුවත්පත ප්‍රධාන තොරතුරු වලින් වාර්තා කරන්නේ. මව්බිම පුවත්පත අපි තවත් පුවතක් වෙතට අවධානය යොමු කරමු. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා කාදිනල් හිමිපාණන් කියන්නේ බයට කියලා මෙසේ සඳහන් කරන්නේ උතුරු පළාත හිටපු ප්‍රධාන අමාත්‍ය සිවි විග්නේශ්වරන් මහතා. කාදිනල් තුමන් මෙසේ සඳහන් කරන්නේ කිසියම් පාර්ශ්වයකට බයට විය යුතුයි කියලා තමයි ඔහු පෙන්වා දෙන්නේ. දිගින් දිගටම සිවි විග්නේශ්වරන් මහතා ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවන බවත් ඒ වගේම සිංහල රටක් නොවන බවත් පවසනවා. ඒ අතරවාරයේ මෙසේ කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශයක් පිළිබඳව ඔහු සඳහන් කර තිබෙනවා. එයින් අනතුරුව අපි සූදානම් දිවයින පුවත්පත වෙතට අවධානය යොමු කරන්නට දිවයින පුවත්පතේ ප්‍රධාන තොරතුර කොළඹ අපරාධ කොට්ටාශය බන්ධනාගාරයටයි පාටලිගේ අනතුර ගැන පූජිතගෙන් ප්‍රශ්න කරයි කියලා වාර්තාවක්. රාජකීය ප්‍රදේශයේ 2016 පෙබ්‍රවාරි මාස 28 වනදා රාත්‍රී රිය අනතුරක් සිදු කර පලා යෑමේ තොරතුරු වසන් කිරීම හා රිය දුරු ලෙස වෙනත් අයකු ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඇමති පාටලි චාම්පික රණවක මහතාට එරෙහිව සිදු කරන විමර්ශන සඳහා මෙවර විට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරය තුළදී පැය දෙකහමාරක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බවට තමයි දිවයින පුවත්පත සිය ප්‍රධාන තොරතුරු වලින් වාර්තා කරන්නේ. එවාගෙම රූමිට ඇප ඉල්ලන මෝසමට ඉඩ නොලැබේ කියලා වාර්තාවක් සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් කාසිම් මොහමඩ් රූමි නැමැත්තාට ඇප ලබා ගැනීමට කරුණු දැක්වීම සඳහා අවසර ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් ගොනු කර තිබූ මෝසම් පත්‍රිකාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවට දිවයින පුවත්පත වාර්තා කරනවා. මෙලඟට අපි දමිල පුවත්පත් වෙතට අවධානය යොමු කරමු. 19.22 වරගිරද යනුවෙන් වාර්තාවක් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 22 වන සංශෝධනය පැමිණෙන බවට තමයි වාර්තා කරන්නේ. 19.22 ඉතිරතමාග සමර්පිප්පු 15 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති යම් යම් කොටස් සංශෝධනය කිරීම සඳහා 21 වන සංශෝධනය. එවැගේම කච්චි පෙරවැණිය වාක්කු විගදම් 12.5 ඉඳාග අධිකරපු සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂයක් මැතිවරණයකදී ජයග්‍රහණය කළොත් ලබාගත යුතු ඡන්ද සංඛ්‍යාව 112.5% අගයක් දක්වා වැඩි කිරීම, මුඛ්‍ය පදවිගලක ජනාධිපති යාල් නියමනම් ප්‍රධාන තනතුරු රැසක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත්කිරීම සිදු කිරීම, පාදක අපු අමච්ච ජනාධිපති වසමරක බඬුම්
ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතේ තිබිය යුතුයි කියන කාරණා මුල් කරගනිමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැමිණේ කියලා වාර්තාවක්. එවගේම බීරකේසරී පුවත්පත වෙතට අපි අවධානය යොමු කරමු. පොදු තර්දලින් ඓක්‍ය තීසේ කට්ටිය ආර්ථිකවරුන් මනෝ ගණේෂන් නම්බිකේ යනුවෙන් පුවතක් වාර්තා කර තිබෙනවා. එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අනිවාර්යෙන්ම ජයග්‍රහණයට පත්වන බව හිටපු අමාත්‍ය මනෝ ගණේෂන් මහතා විශ්වාසය පළ කර තිබෙනවා. එළඹෙන මහ මැතිවරණයේදී අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයක් බිහිවනු ඇති බවට තමයි ඔහු සඳහන් කරන්නේ. ඉන් අනතුරුව අපි තිනක්කුරල් පුවත්පත වෙතට අවධානය යොමු කිරීමේදී 8 පාර්ලිමේන්තුවේ 4 කූටතොඩර ඉන්ද්‍ර ජනාධිපතියන් කොල්ගෙයි විලක්ක වුරයි යනුවෙන් වාර්තාවක්. 8 පාර්ලිමේන්තුවේ 4 සැසිවාරය අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. එවැගේම එහිදී ජනාධිපතිවරයා විසින් රට ගොඩනගන ප්‍රතිපත්ති ප්‍රකාශය කිරීමට නියමිතයි යනුවෙන් සඳහන් වෙද්දී ජනාධිපතියන් උරයික ඓක්‍ය තේසිය කච්චි විවාදම් කෝරුම් යනුවෙන් වාර්තාව පළ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන මූලාසන කතාව පිළිබඳව තමන් විවාදයක් ඉල්ලා සිටින බවට එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා. පාර්ලිමේන්තුවේදී ඔවුන් ඒ පිළිබඳව අද දවසේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. විවාදතේ මාත්‍රම් කෝරුවෝම් කියලා තවත් පිරිසක් සඳහන් කරනවා. අද දින ජනාධිපතිවරයා තමන්ගේ මූලාසන කතාව සිදු කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍යයි කියලා ජනතා විමුක්ති පෙරමුණත් ඉල්ලා සිටින බවට එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කරපු පුවතක් තිනක්කුරල් පුවත්පත උපුටා දක්වා තිබෙනවා. එන් අනතුරුව අපි සූදානම් අද දවසේ පළවී තිබෙන ලංකාදීප පුවත්පත වෙතට අවධානය යොමු කරන්නට දූෂණ චෝදනා පත්වීමක් ජනපති අතින් අවලංගුයි කියලා වාර්තාවක්. ආර්යරත්න රණබාහු මේ වාර්තාව ගෙන එන්නේ. දූෂණ චෝදනා එළවී ඇති පුද්ගලයන් රජයේ තනතුරු වලට පත් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන තිබූ තීරණයට පටහැනිව කර තිබූ පත්වීමක් අවලංගු කර ඒ අනුව රාජ්‍ය මාධ්‍ය ආයතනයක ඉහළ තනතුරකට පත් වූ නිලධාරියෙකුගේ පත්වීම අවලංගු කරන ලෙස එම ආයතනය බහර අමාත්‍ය ලේකම්වරයා ලෙස විසින් අදාළ ආයතනයේ සභාපතිවරයාට දැනුම් දී ඇති බවට අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා. ප්‍රතිත්‍රස්තවාද පනත ඉවත් කරගනි දිනේෂ්ගේ සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය. මැති සභයේ නවසැසිය ඇරඹීමේ උළෙල අද ජනපතිගේ නියෝගයෙන් හමුදා උත්තමාචාර නවති. පෙරහුරුවක් නැහැ, සැරසිලිත් නැහැ, වෙඩිමුර 21ක් නැහැයි කියලා මෙසේ වාර්තාවක්. ඇමතිවරුන්ට රාජ්‍ය ආයතන වලට වසර 3කට වාහන තහනම් කියලා තවත් වාර්තාවක්. ඉදිරි වසර 3ක කාලයක් ගතවන තුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතන වලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරන ලෙසට ජනාධිපතිවරයා ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇති බවට ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒ තොරතුරත් සමගින් අපි සූදානම් අදට නියමිත ගගන හිමිදිරියෙන් සමුගෙන යන්නට හෙටත් අපි නවතම තොරතුරු රසක් සමගින් මුණ ගැසෙමු. එතෙක් ඔබට සුබදායි දවසක්. ආයුබෝවන්.